ආයිබුවන් නිදුක් නීරෝගීමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහී කාලසීමා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න ඔබ බහුතර ජ්‍යෝතිෂර ලැදි ජ්‍යෝතිෂර ආදරය කරන සහ ජ්‍යෝතිෂ විශ්වාස කරන බහුතර අද දින බලාපොරොත්තු වෙන වැඩසටහනක් කරන් තමයි සාමාන්‍යයෙන් මාසයක් ගිවිලා අලුත් මාසයක් උදා වෙද්දි හැමෝම කැමති උදා වෙන අලුත් මාසය කොහොමද කියලා දැනගන්න. මේ මාසය තුළ සිදුවන දේවල් කල්තිය දැනගෙන සැලසුමක් හදාගන්න. ඉතින් අන්න ඒ දේ සඳහා යම් කිසි ආකාරයෙන් මට හැකි විදිහ සහයක් ඔබට දෙන්න දමන උත්සාහ කරන්න. ඉතින් මේ මගේ වැඩසටහන බලාපොරොත්තු ඉන්න ගොඩක් අය ඉන්නවා ඒ උදෙසා. ඉතින් මුලින්ම කතා කරොත් මේ ජුනි මාසයේ 2024 ජුනි මාසය ගැන අපි මේ කතා කරන්න හදන්නේ. ඉතින් ඒතකොට බලන්න 2024 වසර ගැන බලද්දි ඔන්න දැන් මාස පහක් සම්පූර්ණයෙන් ගෙවිලා අවසන් වෙද්දි ඔන්න 6 මාසෙටත් පියවර අපි පියවර තබලා තියෙන්නේ. දැන් ජුනි මාසය අවසන් වෙද්දි වසරෙන් භාගයක්ම ගෙවිලා ඉවරයි. ඉතින් අපි ආපසර හැරලා බලුවත් කොහොමද, සාර්ථකද අසාර්ථකද? කලබල යුතු නැහැ. සාර්ථක වුණොත් යහපත්, ඉදිරියටත් සාර්ථකත්වය පවත්වා යන්න. අසාර්ථකන අපි මෙතනින් පටන් ගමු. ඒ පහුගිය දේ හිතන්න එපා, අපි යන් ඉදිරියට. ඉතින් මේ දේවල් තුළ මේ විශේෂිත මාසයක්, මේක ඇත්තටම යම්තාගුරුට සමස්තයක් වශයෙන් මේ දුර්ලභ ගණේ ග්‍රහ පීඨීම් රසක් ඇති මාසයක් මේ මාසය. ඒ නිසා ඉතා විශේෂයි. මොකද හේතුව මේ මාසය තුළ ලග්න 12ම ගත්තොත් පංචමහා පුරුෂ යෝග පිහිටන මාසයක්. ඉතින් මේක ඉතා විශේෂයි. ඒ නිසා ඒ දේවල් තුළත් මේ හැම දෙනාටම කාලයට සාපේක්ෂව, පහුගිය කාලයට සාපේක්ෂව හැම ලග්නකරම තරමක් දුරට හෝ යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙකි වාසනාවන්ත මාසයක් ජුනි මාසය. ඒ නිසා ඒ සුභාරංචිත් එක අපි කතා කරන්න පටන් ගමු. හැබැයි මේ සමහරු කියනවා, සමහරු චෝදනා කරනවා, සමහරු අහනවා, ඇයි මේ කියන සුභඵල අපිට ලැබෙන්නේ? සුභයි කිව්වට අපිට සුභ නැහැනි කියලා. ඒකට හේතු වෙන්නේ මෙහෙම. මේ පොදු ලග්න ඵලාඵල කතරෙන් දැන් අපි එක ලග්නයක් ගත්තොත් ඒ ලග්නේ ඉන්න බිලියන ගණන් මුළු ලෝකෙම, ඒතර හැමෝටම එකම විදිහට වෙන්නේ, හැමෝම එකම වෙලාවට ඉපදිලත් නැහනේ. අන්න ඒක නිසා මේ ඔබේ පුදුල කේන්සටහන් තුළ තියෙන වෙනස්කම්, අන්න දසාවල් තුළ ගැටලු තියෙන්න පුළුවන්, ග්‍රහ පීඨීම් තුළ ගැටලු තියෙන්න පුළුවන්, නැත්නම් ඒ රාශක තත්ත්වයන් ඔයගේ එකින් එකින් ඔගේ ගොඩාක් දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් තුළ මේ කියන ප්‍රතිඵල වෙනස් නැහැ, මේ ගොඩාක් වෙනස් වීමක් නෙවෙයි තරමක් දුරට. එතකොට අපි ඒක වළක්වා ගන්න තමයි මම ඔබට වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියලා දෙන්නේ. ඒ නිසා ඔබට මොන ගැටලුකාරී තත්ත්වයේ තිබ්බත් කලබල යුතු නැහැ. වීඩියෝ අවසානයේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව කරන්න පුළුවන් නම් ඔබට මේ තියෙන තත්ත්වන්තෝ තියෙන මේ කියන සියලුම සුබ 100%ක් අත් කරගන්නත්, මේ කියන අසුබ දේවල් සහ ඔබට තියෙන අසුබ දේවල් 100%ක් නැති කරගන්නත් පුළුවන්. ඒකයි විය යුත්තේ. ඒකෙන් තමයි පිළියම් පිළිය නිවැරදිව කරන්න උත්සාහ කරන තමන්ට හැකි පමණින්. මොකද විදේශගතලා ඉන්නකොට කොහොමඩත් ඔය මම කියන බෝධි පූජා තියන්න අර දෙවියන්ට පහන් පත්වල ඔය කරන්න බෑනේ. එහෙනම් ඔබ කළ යුත්තේ අර පිරිත් දේශනා ශ්‍රවණය කරන සජ්ජනය කරන ඔබට පුළුවන් නිවාඩු වෙලාවක ඉයර්ෆෝන් එක ගන්න, ඔබ ෆෝන් එක නිදියන්න ගිහිල්ලා හරි පුළුවන්. නැත්නම් අර දේව මන්ත්‍රයක් ගැන කියන ඒ මන්ත්‍රය විතරක් කටපාඩමින් දැනගෙන ඒ අවශ්‍ය වෙලාවට ඒ මන්ත්‍රය හැකි වෙලාවට භාවනාවක් කරන ගමන් කියනවා. හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ පුංචි දෙයක් තුළ ලොකු වෙනසක් කරගන්න පුළුවන්. ඒ නිසා කලබල විය යුතු නැහැ. ඔබට මේ කියන හැම පිළියම් පිළිවෙතම කරන්න බැහැ කියන තැන උඩ. ඒ නිසා ඔබ බුද්ධිමත් වෙලා මේ දේවල් තුළ ඔබ ජීවිතය ජය ගන්න. ගුරුමාරුව සම්බන්ධ වීඩියෝ අප්පල කරාද? මේ පළවෙනිද වෙච්ච ගුරුමාරුව සම්බන්ධයෙන් ඒක ලබන වසරේ මේ මාසෙ දක්වාම මේකේ බලපෑම තියෙන නිසා ඒක අනිවාර්යෙන් අහපු නැති අහන්න. හොයාගන්න බෑ නම් ඒ වීඩියෝ එක කමෙන්ට් එකක් දාන්න, channel එකක අය ඔබට link එකක් reply කරાવી ඒ ඔබේ ලග්නයට අදාළව ලග්නේ කියලා මේ ලග්නයට ගුරුමාරුව සම්බන්ධ වීඩියෝ පල කරන්න කියලා දාන්න. එතකොට අනිවාර්යෙන් ඒකවල දෙයි. ඒක නිසා ඒක අහන්න. ඒ දේ තුල තියෙන පිළියම් පිළිවෙත් මේ විශේෂයෙන් මේ වසරක කාලයක් විතර ඔබේ ජීවිතය සාර්ථක කරගන්න, ඒවා નિවර්ධිව කරන්න උත්සාහ කරන්න. හැබැයි මතක තියාගන්න, ඒවා කිව්වසනින් ඒවා කරපු සනින් ප්‍රතිඵල ලැබෙන දෙයක් නෙමෙයි. මේවා පීවරෙන් පීරන දෙයක්. ඒ නිසා මේක පුරුද්දක්ෂෙන් ටික දවසක් කරන් යද්දි තමයි ඒ දේවල් ප්‍රතිඵල දෙන්නේ. මොකද අර වරු දෙකෙන් තුනෙන් තියෙන ශනික ප්‍රතිඵල ඒවා තියෙන මේ গুপ্তකාරී දේවල් නෙමෙයි. මේවා සියලු ප්‍රායෝගික ජීවිතය තුළ ස්ථාවර දේවල්. අනිවාර්යෙන් ලැබෙන ස්ථීර සහනයක් ලැබෙන දේවල් ගැන තමයි කතා කරලා තියෙන්නේ. එක පැත්තකින් තව පුංචි දෙයක් කියන්න, ඔබ පුද්ගල කේසන්ට පරීක්ෂා කරගන්න අහලා තියෙනවා. මම ඒ දේ කරන්නේ නැහැ. මම මොකද මේක මේ ව්‍යාපාරයක් කරගන්න කොහෙත්ම කැමති නැහැ. මොකද මට ඒ කාල සීමාව, ඒතර මේ පොදු හැමෝටම කතා කරන්න තියෙන කාල සීමාව මට නැති වෙන එක වෙන්නේ. ඒ නිසා පුද්ගල කේසන්ට පරීක්ෂාව ලක් වීම සිදු කරන්නේ නැහැ. හැබැයි මම මේ කියන දේවල් තුළ ගැටලුවක් නැත්නම් පිළියම් පිළිතුර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් රාගස්නීර් වන මගේ Facebook පිටුවට මැසේජ් එකක් දාන්න. මට හැකියාව ලැබුණ ගමන් මම ඒකට උත්තර දෙනවා. එතන පුද්ගල කේසන්ට පරීක්ෂා කරන්න කියලා ඉල්ලන්න එපා. ඔබේ ප්‍රශ්න ගැටලුව විතරක් කෙටි යොමු කරලා තියන්න. මේ මම පළ කරන වීඩියෝ හා සමානවම ඒ වගේම ෆොන්ට්ස් දාලා ඒ ග්‍රැෆික් ඒ විදිහටම හදලා thumbnail හදලා වීඩියෝ පළ කරන පිරිසක් ඉන්න එක ගැන දන්නවනේ. ඒක මට ගැටලුවක් වුණේ නැහැ. මොකද හේතුව කවුරු හරි මේ ජීවත් වෙන මේ YouTube එකෙන් රෙවෙනියු එකක් ගන්න බලාපොරොත්තු වෙන කරන දයන් ඒක ගැටලුවක් නෙමෙයි. නමුත් ඒ තැන්වලදී මං කියන හැඟෙන පරිදි කරලා මං විදිහට කතා කරලා ටෙලිෆෝන් නම්බර්ස් දාලා මිනිස්සුන්ගේ මුදල් අය කරපු කීප දෙනෙක් ගැන ආරංචියක් තියෙනවා. ඒ නිසා ඒ ගැන
ඔබ සැලකිලිමත් වෙන්න මම මුදල් අය කර හෝ නොකර කිසිම අවස්ථාවක කේන් සටහන් පරීක්ෂා ලක් කිරීම සිදු කරන්න. ඒක නිසා මං කියලා කවුරුහරි කියනවා ඒ වැරදි. මොකද මං කොහෙවත් ටෙලිෆෝන් නම්බරයක් සඳහන් කළේ නැහැ. මං කාත් එක්කවත් සම්බන්ධ වෙන්නේ නැහැ ෆෝන් නම්බර් එකකින්වත්. ඒ නිසා ඒ බොරුවට අහු වෙන්න එපා. මේ මිනිස්සු අමාරු වෙද්දි තමයි මේ වගේ දේවල් පස්සේ දුවන්නේ. කියන්නේ ඇත්තට මිනිස්සු අසරණ වුණාම එහෙව් මිනිස්සුන් රවටලා සල්ලි හම්බ කරන මිනිස්සුන්ට ප්‍රතිඵල ඉදිරියේදී ලැබෙයි. ඔබ බුද්ධිමත් මේ කියන හොඳට අහලා මං කියලා රැවටෙන්න එපා. මං කවදාවත් පුද්ගලිකයෙන් සටහන් පරීක්ෂා කරන්නෙත් නැහැ, මුදල් ගන්නෙත් නැහැ, කිසිම ඇමතුම කාර් සමගත් සම්බන්ධ වෙන්නේ නැහැ. අනේක හොඳට මතක තියාගන්න. නොරැවටි යන්න. මොකද මේ අමාරු කාල සීමා තුළ නිකන් ඔබ මේ මහන්සියල හම්බ කරන ටික හොරුන්ට පුදන්න එපා. හරි, අපි යන් අද මාතෘකාවට. රාශි චක්‍රයේ නමන රාශිය ලග්නාධිපති ගුරු ග්‍රහයවත් බ්‍රහස්පති ග්‍රහයව ධනු ලග්නය. ධනු ලග්නෙ මෙන්න ආයිබුවන්. ඉතින් මේ සුවිශේෂී ජුනි මාසයේ කොහොමද ධනු ලග්නෙමන්ට හැසිරීම? මේ වාසනාවන්ත මාසය තුළ ධනු ලග්නෙමියන්ගේ වාසනාව කොතනද, අඩුපාඩු කොතනද කියලා අපි කතා කරද්දී විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහය ඔබගේ 6 වෙනි භාවයේ තැන්පත් වෙලා මේ මාසයේ උදාවේදී සිකුරු බුද්ධ රවි සමග සංයෝග වෙලා ඉන්නවා. ඒ වගේම රාහු ග්‍රහය ඔබගේ 4 වෙනි තැන්පත් වෙලා ඉන්නවා කුජ සමග මේ මාසයේ උදාවේදී. නමුත් කුජ ග්‍රහය මාසයේ උදා වෙලා පැය කීපයක් ගත වෙද්දී ඔන්න තමන්ගේම සාක්ෂේත භවනට මේෂ රාශියට, කියන්නේ ඔබගේ පස්වනට පැමිණීම සිදු වෙනවා. එක පැත්තෙන් තව කේතු ඔබගේ දසවැන්න ඉද්දි ඔන්න ශනි ග්‍රහය ඉන්නවා ඔබගේ 3 වෙනි භාවයේ. ඉතින් ওই තත්ත්වයන් තුළ මේ හැසිරීමත් එක්ක තව විශේෂ දෙයක් කියන්න ඕන. මොකද මේ ධනු ලග්න හිමියන්ට මේ මාසයේ 14 15 වගේ වෙද්දී ඔන්න ඔබගේ 6 වෙනි භාවයේ හිටපු බුධ ග්‍රහය ඔබගේ 7 වැන්න මිතුන රාශියට පැමිණලා සාක්ෂේත වෙලා බලවත් වෙලා ඔන්න ඔබට භද්‍රා කියන පංචමහා පුරුෂ යෝගය උදා කරනවා. ඉතින් ඒක නිසා ඔන්න ධනු ලග්න හිමියන්ට මේ මාසයේ හැසිරීම ගැන විශේෂ වශයෙන්ම කතා කරොත් අපිට කොටස් දෙකකට වෙන් කරගන්න වෙනවා. මුල් සති දෙක, අවසාන සති දෙක. ඒ කියන්නේ මුල් දවස් 15 සහ අවසාන දවස් 15 කියන එක අපිට සලකන්න වෙනවා. ඉතින් මුල් දවස් 15 ගැන විශේෂ වශයෙන්ම කතා කරොත් මුල් දවස් 15 තුළ යම්කිසි ආකාරයකින් ඔබ කරන රැකී රක්ෂා කටයුතු, ව්‍යාපාර කටයුතු, ආදායම් තත්ත්වයන් තුළ තරමද්දට පුංචි පුංචි බාධක එල්ල විය හැකි කාල පරිච්ඡේද. මේ බාධක කියන්නේ මහා ලොකු දේවල් නෙමෙයි, කුමන හෝ දේවල්. ඒකට හේතු වෙන සමහර ඔබ තුළ දෙන කාරණාත් තියෙනවා. මොකද හේතුව නිවැරදි වෙලාවට වැඩ නොකිරීම ඔබ තුළ ගොඩාක් දුර පෙන්눔 කරනවා මේ මුල් සති දෙක දින 15 තුළ මේ ජුනි මාසයේ. හැබැයි මේ දේවල් තුළ ඔබට සමහරක් වැඩවලට අර කීප වතාවක් යනවා. ඒ කියන්නේ අරමුණක් නැති යම්කිසි ආකාරයකින් ඔබට නිෂ්ඵල ගමන් බිමන් යෙදෙනවා. විශේෂයෙන් මේ මුල් සති දෙක කාල සීමාව තුළ. මොකද හේතුව දැන් ඔබ යනවා දෙයකට, යද්දි එතනට වෙලාව පරක්කු වෙලා, එහෙනම් අද බෑ, එහෙනම් හෙට එන්න කියනවා. ඔය වගේ දේවල් තුළ ටිකක් රස්තියාදු වෙන්න වෙනවා මේ කාල සීමාව තුළ. ඒකට හේතු වෙන්නේ ඔබ තුළ යම් කිසි ආකාර සැලසුමක් තුළ කටයුතු නොකිරීම කියන එක හොඳට මතක තියාගන්න. ඒ නිසා තැනකට යන්න උනන් ටිකක් කලින් ගිහිල්ලා ඉඳලා හරි ඉඳ මේ කාල සීමාව තුළ. එතකොට අර අනවශ්‍ය නිෂ්ඵල ගමන් බිමන් වලින් යෙදෙන අර පාඩුව ඔබට මැඩපවත්වාගෙන අවම කරගැනීමේ හැකියාවක් පාතුන. එක හොඳට මතක තියන්න, රැකියාවට යන්න ගියත් එහෙමයි. ඔන්න වෙලාව පරක්කු වෙනවා. ඉතින් ගියාම අන්න පැයක් විතර පරක්කුයි. එහෙනම් හාෆ් ඩේ දාන්න වෙනවා. ඊට පස්සේ එදාට පඩි කැපෙනවා. ඔන්න ඔය වගේ දේවල්. නැත්තම් ඔය වැඩ යම් කිසි ආකාරයකින් ඔබ ගිහිල්ලා යනවා මීටින් එකකට. නැත්තම් මොකක් හෝ රාජකාරීමේ කටයුතු ප්‍රමාද වෙලා යනවා. යද්දි ඒ දේ කරන්න බැරි වෙනවා. එහෙනම් ඔබ නැවත හරවා වෙනවා. අනේ ඒ වගේ දේවල් ගොඩාක් තියෙනවා. ඒ නිසා වෙලාවට වැඩ කරන්න මේ හොඳින් වග බලා ගන්න. මේ කාල පරිච්ඡේද තුළ ධනු ලග්න හිමියෝ විහිං ප්‍රශ්න ඇති කරගන්න යන්න එපා. එක පැත්තකින් අනිත් එක තමාගේ වැඩ පසකලා අනුන්ගේ වැඩවලට මැදිහත් වෙලා කරලා තමාගේ වැඩකට තමාට කරගන්න කාලය මදි වෙනවා. තමාගේ වැඩකටතු මග ඇරෙනවා. තමන්ගේ විසින් සිදුවීකු රාජකාරී කටයුතු මග හැරෙනවා. ඒ වදේ තුළත් ඔබට ගැටලුකාරී තත්ත්වයන් මේ මුල් සති දෙක තුළ මතුවිය හැකි. ඒක නිසා අනුන්ට උදව් කරන එක යහපත්. හැබැයි තමන්ගේ රාජකාරීකටතු මුලින්ම නිසි ලෙස ඉෂ්ට සිද්ධ කරලා අන්න ඒ දේවල්ට යොමු නැත. අන්තිමට අර ඔබ වෙනත් අය වෙනුවෙන් ගියත් ඔවුන් ඔබ වෙනුවෙන් නැහැ. අන්න ඒක හොඳ මතක ධනු ලග්න හිමියෝ මේ හොඳ මතක තියාගත්තු කාරණාව මේ කාල සීමා තුළ. ඔබ හරි හොඳ හිතින් යම්කිසි යහපත් මනසකින් කෙනෙකුට කරාට කවදාකවත් පෙරලා ඒ දිනන් ලැබෙන්නේ නැහැ. මේ කාල පරිච්ඡේද ඔවුන්ගෙන් ලැබෙන්නේම නරක. ඒක නිසා මෙහෙමයි, අනුන් කරන අපි කරන දේම අනුන් කළ යුතුයි කියලා මත ඉඳ අවශ්‍ය නැහැ. යමක් කරලා පෙරලා බලාපොරොත්තු විය යුතුත් නැහැ. හැබැයි ඔක්කොටම කලින් ඒ අනිත් අර කරන්න කලින් තමන්ගේ දේව කරලා ඉඳ වග බලා ගන්න ධනු ලග්න හිමියෝ මේ කාල පරිච්ඡේදය තුළ. එන්න එතකොට තමන්ගේ වැඩකට සිද්ධ කරලා තමන්ට අවශ්‍ය දෙත් වෙලා අනිත් අර උදව් කරලා ඒගොල්ලන්ට කෙලෙහි වුණ තිබ්බත් එකයි නැතත් එකයි ඔබ ඔබේ පාඩුවේ වැඩ කටයුතු කරන් යන්න ඔබට හැකියාව දෙන. නැත්තම් ඔබට ආර්ථිකමය පසුබැසීමක් පොඩි මූල්‍යමය අඩුපාඩුකම් මේ මුල් සද්දක තුළ
යම්කිසි ආකාරකින් පෙන්눔 කරනවා. හැබැයි ඔය මුල් සති දෙක තුල සිදු වෙන ගොඩාක් කාරණා තුල ඔබ පාඩම් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ දැන් පරක් වෙලා ගියාම වැරදුනහම දැන් මෙතනින් එහාටත් අර වේලසනේ යන්න ඔබ හිතා ගන්නවා. ඔන්න ටිකක් එහෙම කටයුතු කරන්න බලන්න. නැත්තම් කාට හරි කරන්න ගිහිල්ලා ඔය වැරදුනට පස්සේ ඔවුන් අනිත් පැත්තට කියද්දී යන්න ඔබ තේරුම් ගන්නව නෑ. කාටවත් කරලා වැඩක් නෑ. ඉස්සලා මම කරගෙන යනවා. ඔය වගේ මේ කාරණා දෙකක් විතර කිව්වේ. ඒ වගේ ගොඩාක් කාරණා තුල මේ කාල පරිච්ඡේදය තුල ඔන්න වැරදෙන තැන්වලදී ධනුලග්න හිමියෝ පාඩම් ඉගෙනගෙන ටිකක් අදිෂ්ඨානශීලීව කටයුතු කරනවා. ඒ දේවල් ඉදිරියට නොවෙන්නේ. ඒක යහපත් තත්ත්වයක් පෙන්눔 කරනවා. ඒ වගේ මේ කාල පරිච්ඡේදය තුල විශේෂයෙන්ම ඔබට ඔබගේ අර රැකී රක්ෂා කටයුතු තුළ ඔබට දැන් ඔබ හිතවත් අය ටිකක් ඇවිල්ලා කුමන හෝ මාර්ගෙ හිවෙත. එතකොට මාර්ගෙ හරි ඇවිල්ලා ඔය කූට වැඩ කරන්න යෝජනාවල් එල්ල වෙනවා. ඔන්න මේ කාල සීමා තුළ කියනවා මට මේ වැඩේ අත යටින් කරලා දෙන්න මම මේ ගාන ඔබට දෙන්න. ඔය විශේෂම රජයේ රැකියා කරන දරු ලග්නෙම ප්‍රවේශම් වියතුමක තත්ත්වය. මොකද එහෙම තත්ත්වයක් තුළ ගැටලු මේ කාලේ ලොකුවට පැන නැගුණත් ඉදිරියේදී ඔබට ප්‍රශ්නයක් විය යුතුයි. ඒක නිසා ඔය කූට වැඩ කරන්න මේ කාල සීමා තුළ අත යටින් වැඩ කරන්න යම්කිසි ආකාරයෙන් අර රාජකාරී කටයුතු වලට රාජකාරියට තමන් වැඩ කරන ආයතනයට වංචා කරන්න ඔබ පොළඹවා ගන්න අන්න අය උත්සාහ කරන කාලයක් මේ කාලේ. ඔබට ටිකක් ඒ පැත්තට අන්තිමට බෑ කියන්න බැරිකමට හෝ තමලක් රට මේකේ වාසියක් බලාපොරොත්තු වෙන්න නොවෙන්නත් පුළුවන්. වාසියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒහෙත් නැතත් අර බෑ කියන්න බැරිකමට හෝ ඔබ ඒ දේවල් කරන්න අර හිත හදා ගන්න පෙළඹෙන්න හේතු කාරණා දෙනවා. ඒ කවදාක්වත් කරන්න යන්න එපා. මේ කාල පරිච්ඡේදය තුළ ඒක එතරම් ගැටලුවක් නොවනට ඉදිරියේදී ඒවට ඔබට ප්‍රශ්න ගැටලු ඇති වෙලා වන්දි ගෙවන්න පවා නීතිමය ගැටලු මතුවෙන්න පවා හේතු කාරණා යෙදී හැකි බැවින් චුට්ටක් ප්‍රවේශංකාරීව කටයුතු කරන්න මේ කාල පරිච්ඡේදය තුළ. ඉතින් ඒ වගේම මේ කාල සීමාව තුළ විශේෂම දැන් මුල් දින 14 ගැන දැන් කතා කරන්නේ. ඔය විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේදය තුළ චුට්ටක් මේ ධනුලග්න හිමියගේ නොත්තිදෙම කාරණාවක් ඔය අනුන්ගේ බසට රැවටිලා කටයුතු කරන අනිත් අය කියන දේම කරන්න යන එක. දැන් සාමාන්‍ය එහෙම නෙමෙයි ධනුලග්න හිමිය කියන්නේ පොඩි ස්වාධීන මතයක් දාන්න කෙනෙක්නේ. නමුත් මෙන්න මේ කාල සීමාව තුළ අනිත් අයගේ බසට වහල් වෙලා ඒ කියන්නේ කියන දේවල් පිළි අරගෙන තමගේ ජීවිතේට ඒ දේවල් අරගෙන තමන්ගේ ස්වාධීන මතයක් නැතුව කටයුතු කරන්න උත්සාහ කරන දත දෙනවා. ඒක කරන්න එපා. කවුරුත් කියන දේවල් නොගෙන ගණන් ගන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. කියන දේවල් තුළ හොඳට කල්පනා කරලා ගැනීම යුත්ත කොටස අරගෙන අර නොගැනීම යුත්ත ඉවත් කරලා තමන්ගේ බුද්ධිය තුළින්ම කටයුතු කරන්න උත්සාහ කරනවා. අනිත් අය කියන දේවල් අහන්න මේ කාලේ පැලෙන්න නැහැ. වෙන කෙනෙක් ගැන ඔබගේ හිතවත ගැනනොන තව කෙනෙක් කියලා කියපු කේලමක් ඔබ පිළිගන්නවා. ඔවුන් ගැන කියන කේලම් නැත්තම් මොකක් හරි අපවාද ඔබට බොරුවක් හරි කිව්වත් ඔබ පිළිගන්නවා මේ වෙලාවේ. එන්නේ ඒ නිසා ඔබ දැන් රැකියා ස්ථානය තුළ වුණත් ඔබ ඔබගේ අර හිතවතුන් කියන්නේ ඔබේ රැකියාවේ සමග ඉන්න වැඩ කරන අය ගැන එක එක කතා ඔබට ඇවිල්ලා කිව්වම ඔබ ඒවා පිළි අරගෙන ඒවට පොඩි ආරවුල් ගැටලු මතු කරගන්න හේතු කාරණා ඉදර මේ කාලේ ඔබ ඉවසගෙන ඉන්නේ. එහෙම දෙයක් දැනගත්ත ගාම ගිහිල්ලා කෙලින්ම ආවේගශීලීව තමයි දේවල් අහන්නේ. කලින් අහලා ඒවා ගැන බුද්ධියෙන් කටයුතු කරන්නේ. අන්න ඒක නිසා එහෙම කරන්න එපා. මොකද මේ කාලේ බොරු කේලම් අපවාද ඔබට කියලා ඔබ කුපිත කරලා ඔබ ළඟින් ඉන්න ඔබ ඈත් කරන්න ඔවුන් සමග උරණ වෙන්න සලස්වන්න ඔය සමහර අය උත්සාහ කරනවා. අන්න ඒක නිසා ඒ පැත්තෙන් ගොඩාක් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන් නිසා බුද්ධිමත්ව කටයුතු කරන කවුරුත් කිව්ව පළියට ඒව කරන්න යන්න එපා. ඇස් දෙකිනුත් දැක්කත් ඒ දේවල් තුළ සමහරට අර ඇසර පේන දෙයට වඩා දෙයක් ඇති අපිට නොතේරෙන දෙයක්. ඒ නිසා සියලු දේ ඉතා ඉවසිලිවන්තව දරාගෙන ඉවසීම ප්‍රගුණ කරමින් මේ තත්ත්වයන් තුළ කටයුතු කරන්න උත්සාහ කරන මේ කාලේ. මොකද මේ කාලේ පොඩ්ඩ සතුරු කරදර උපක්‍රමශීලීව ක්‍රියාත්මක වෙන කාල පරිච්ඡේදයන් නිසා ටිකක් බුද්ධිමත් සතුරු ඉන්න කාල පරිච්ඡේදයන් නිසා මේ ජුනි මාසයේ මුල් සති දෙක ටිකක් ප්‍රවේශංකාරීව ඔය ක්‍රියාත්මක වෙන අමුතු අමුතු දේවල් ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න වග බලා ගන්න ධනු ලග්න හිමියෝ. මොකද මේ තත්ත්වයන් තුළ නැත්තම් අර ඔබට ඔබ ළඟම ඉන්න හිතවතුන් තරමක් දුරට අහිමි වෙන්න ඔවුන් ඔබත් එක්ක අමනාප වෙන්න නැත්තම් යම්කිසි ආකාරයෙන් ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙන්න හේතු කාරණා යෙදෙනවා. ඉතින් ඔහොම වැද්දි 15 වෙනිදා විතර වෙද්දි ඔන්න ওই තත්ත්වයන් ටිකක් වෙනස් වෙනවා. ඔන්න ඔබට අර කියපු භද්‍රා යෝගයත් උදා වෙනවා. එකපාර නැතත් ඔන්න තියෙන ගැටලු කාර්යත්තන් වලින් මිදිලා තරමක් දුරට අර තිබිච්ච මානසික පීඩා චිත්ත පීඩාත් අවම වෙලා ඔන්න ඔබ ටිකක් අර ඔබටම දැනෙනවා ඔබ සැහැල්ලුවෙන් කටයුතු කරන්න පෙළඹෙන තත්ත්වයක්. අන්න ඒ තත්ත්වයන් තුළ ඔන්න තිබිච්ච ගැටලු හිමීට निराකරණය වෙන්න පටන් ගන්න තත්ත්වය. ආර්ථික මේ වශයෙන් ඔන්න වාසිදාන කෙටි ආදායම් මාර්ග සැලසෙන තත්ත්වය. දැන් පහුගිය මං කියන්නේ පොඩි පොඩි අගහිංකම් මත වෙනවා කියලා මුල් සති දෙක ඒක පහුගිය කාල පුරාටම ධන ලග්න හිමියන් ටිකක් පොඩ්ඩක් පෙන්눔 කරානේ. ඔන්න මේ 15 වෙනිදෙන් පස්සේ අන ටික ටික අර ඒවට ඒ ඔබට තියෙන ඒ අගහිංකම් අර අපි කියන්නේ රිකවර් කරගන්න ඔන්න පොඩි පොඩි ආදායම් මාර්ග ක්ෂණික ආදායම් මාර්ග සැලසෙනවා. ඒවා යහපත් අයහපත් දෙකෙන් මෙල නිසා
අර යහපත්දේ තෝරා බේරා කටයුතු කරන්න වග බලාගත යුතුම වෙනවා ධනලග්න හිමියෝ. මේ කාල පරිච්ඡේදවල විශේෂම අතරමැදි ව්‍යාපාරවල, කියන්නේ ඔබ දැන් ව්‍යාපාරිකයන් කරන කටයුතු, දැන් ව්‍යාපාරිකයා සහ පාරිභෝගිකයා අතර ඔබ වෙ ඉන්න තරවකාරය හෝ වේවා, එහෙම නැත්නම් අනියෝජිතෙක් විදියට හෝ කටයුතු කරන ඉන්නේ ධනලග්න හිමියෝ, ඔන්න ඒ දේවල් තුල ඔබට ලාභ උපයන්න හැකියාව තියෙනවා. ටිකක් අඩු මහන්සියෙන් ලාභයක් ඉපෙීමේ හැකියාවක් තියෙනවා. පහුගිය කාල සීමාවතර ගොඩාක් මහන්සි වුණත් ලාභ ඉපෙීම ටිකක් අමාරු වුණා, ටිකක් පාඩු සිද්ධ වුණානේ. අන්න ඒක නිසා මොන මේ කාල පරිච්ඡේදයෙන් පස්සේ, විශේෂයෙන් මේ 14 15න් පස්සේ ඔබට ඒ ලාභ අපේක්ෂා ඉස්සසිත කරන්න පුළුවන්. ඒ වගේම ඔය ඉඩම් විකුණන තත්ත්වය, වාහන විකුණන තත්ත්වය, කුමන හෝ තත්ත්වයන් තුළ ඔය කොමිස් බලාපොරොත්තුෙන් කටයුතු කරන ධන ලග්න හිමියන්ටත් ඔන්න විශේෂ වශයෙන්ම නොසිතූ ලාභත් කරගන්න හැකියාව පවතින වගේම එක පැත්තකින් ධනෙ ලැබෙද්දී තව පැත්තකින් ධන ලග්න හිමියන්ට ඔන්න 15න් පස්සේ කීර්තිය, යම්කිසි ආකාරයෙන් පිළිගැනීම, සමාජයේ ගෞරවය හිමි වෙන කාල පරිච්ඡේදය. අන්න ඒ දේවල් තුළ යද්දී ඔබට යම්කිසි සහනදායී තත්ත්වයක් උදා වෙනවා මේ 15න් පස්සේ. ඉදිරි කාලෙට මේක බලන්න 15 වෙද්දිම ඔන්න හැමදේම වෙනස් වෙලා අර බුප්තකාරී විදිහට කනපිට හරිනවා කියන එක නෙවෙයි, පියවරෙන් පියවර හැමදේම යහපතට පෙරලන ඔබේකට ඔබේ මනසට දැන් නැවත හේතුව ඔබේ මනසට වෙන්දට අමුතු සැහැල්ලුවක් දෙනවා. තමන් අර සැහැල්ලුවෙන් කටයුතු කරන තත්ත්වය තමාගෙන තියන් තමා තුළ යම්කිසි අභිමාන පොඩි ආඩම්බරයක් තමයි ඒක. නමුත් ඒ ආඩම්බරය තුළත් ඔබට ධනාත්මක භාවයක් මනසට එීම තුළ අර ඔබ ගොඩක් සැහැල්ලුවෙන් කටයුතු කරන්නත්, අර වැඩ වැඩිපුර දැන් කඩිසරව කටයුතු කරන්නත් පෙළඹෙනවා මේ කාල පරිච්ඡේදවල. විශේෂයෙන්ම තමන්ගේ රූ ස්වභාවත් එකක් වර්ධනය වෙනවා. පිරිමි අය කඩවසම් කාන්තාවෝ ටිකක් රූ සපුව වර්ධනය වෙනවා, ලස්සන වෙනවා. අනේ එහෙම තත්ත්වයක් පෙන්වන්නේ නැද්ද? ඒ ආකර්ෂණීය භාවයත් ඔබට හේතුවක් වෙනවා මේ සාර්ථකත්වයත් කරන මේ කාල සීමා තුළ හැමෝත් එක මිත්‍රශීලීව කටයුතු කරන්න වග බලා ගන්නවා. ඒ දේ තුළ ඔය ඔබ කරන කටයුතු දැන් සම්බන්ධ වෙලා ව්‍යාපාර කටයුතු හෝ වේවා කුමන හෝ තත්ත්වයන් තුළ ඔබ එක්ව කටයුතු කරන අයගේ සහාය නොමදව ලැබෙනවා වගේම ඔවුන් නිතර අර ඔබත් එක්ක වැඩ කරන්න ප්‍රියක් දක්වනවා. ඒ දේ හැම දේ තුළම ඔන්න වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයත් වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා මේ කාල සීමා තුළ. ඒ වගේම මේ කාල සීමා තුළ ඔය නොයෙකුත් භාෂාවන් දැන් රැකියාවේ දියුණුවක් ඉස්සරහට යම බලාපොරොත්තු වෙන භාෂාවන් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන හිටියනම් නැත්නම් ඔබේ ජීවිතයට යම් කිසි ආකාරයක වෙන භාෂාවන් පිළිබඳ හැදෑරීමට බලාපොරොත්තු හිටියනම් ඔන්න නොයෙකුත් භාෂාවන් හැදෑරීමට ඒවා යහපත් ලෙස ග්‍රහණය කරගැනීමටත් ඔබට හැකියාව පවතිනවා. වගේම මේ කාල සීමා තුළ ඔබ තුළ ඉතාමත්ම ප්‍රබල ආත්ම ශක්තිය ක්‍රියාත්මක වෙනවා. අන්න ඒක ඔබව ගොඩක් ඉදිරියට අරන් යනවා. ඒ ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය ඔබ මේ කාලේ සාර්ථකත්වය කරාගෙන යන්න ඔන්න ආරම්භය සලසලා දෙනවා. රැකියාව තුළ දියුණුවක් වගේම ඔන්න ආර්ථිකමය ලාභ බලාපොරොත්තු වෙයි කාලයක ඔබ ව්‍යාපාරයක් කරන ධනු ලග්න හිමියෙක් වුණත්, රැකියාවක් කරන ධනු ලග්න හිමියෙක් වුණත් ඔබ කරන ඕනෑම දෙයක් තුළ බලාපොරොත්තු වුණාට වඩා යම් තාක් දුරට ලාභයක් අත්කරගෙන මේ 15න් පස්සේ කාල පරිච්ඡේදය තුළ ජුනි මාසයේ ධනු ලග්න හිමියන්ට සැලසෙනවා. ඒ වගේම මේ කාල සීමාව තුළ ස්වයන් රැකියාවල් කරන්න බලාපොරොත්තු ඉන්න අය, ඔන්න අලුතෙන් ආරම්භ කරන පොඩි පොඩි ව්‍යාපාර ආරම්භ කරන බලාපොරොත්තු වෙන ඉන්න අය මෙන්න හොඳම කාලය උදා වෙලා තියෙනවා. උත්සාහ කරන්න ආරම්භයක් ගන්න. මොකද මේ ඔබේ ඉදිරියේ නොමැකෙන කාලයක් බවට පත් කරන්න, ඔබේ ජීවිතය සාර්ථකව පත් කරන්න අනිවාර්යෙන් ඔබ ගන්න ආරම්භය අනිවාර්යෙන් හේතුවක් වෙනවාමයි. වෘත්ති ජීවිතයේ, ව්‍යාපාර ජීවිතයේ ඒ තරම් ඒත වගේ සාර්ථකත්වයක් ඔය 15න් පස්සේ පියවරෙන් පියවර යද්දී, පවුල් ජීවිත, කුටුම්බ ජීවිත, ගෘහ ජීවිත ගැන කාරණා කතා කරද්දී විශේෂයෙන්ම ඔන්න මුල් සති දෙකෙන් පස්සේ ජුනි මාසය තුළ ගෘහ ජීවිතය තුළ අර පැවති ගැටලුකාරී තත්ත්වයන් රැසකට ඔබට උත්තර වෙනවා. මොකද ගොඩක් දුරට ගෘහ ජීවිතය තුළ පැවතිච්ච එකම ගැටලුව වෙන්න සමහරුන්ගේ අර අගහිකම්, යම් කිසි ආකාර ආර්ථිකමය පසුබෑමනේ. අන්න ඒ தත්ත්වෙ ටික ඔන්න මග හැරෙද්දි ඔන්න ගෘහ ජීවිතෙදි පිට ගොඩාක් ගැටලුකාරී තත්ත්වයන් වලට විසඳුම් ලැබෙනවා මේ කාල පරිච්ඡේදය තුළ. ගෘහ ජීවිතය තුළ යම් කිසි ආකාරයක සතුට, සැනසීම වර්ධනය වෙන කාලයක් වගේම ඔන්න පවුලේ එකාසු වෙලා යම් කිසි ආකාර වැඩ කටයුතු කරනවන, ව්‍යාපාර කටයුතු කරනවන අන්නේ තත්ත්වයන් තුළ සාර්ථක වෙන්න, සාර්ථකත්වයත් කරගන්න හැකියාව පවතින ඕන. ධනු ලග්න හිමියන්ට විශේෂයෙන්ම කියන්න ඕන මේ කාල පරිච්ඡේදය තුළ ඔබට පවුලේ කටයුත්තක් සම්බන්ධයෙන්, ගැටලුවක් සම්බන්ධයෙන් ටිකක් පසුතැවීමක් තිබ්බනම් පහුගිය කාල සීමා තුළ ඒ පසුතැවීම නැති වෙන විදියට හේතු කාරණා දෙනවා. උදාහරණ කීපයක් කියන්න ඔබ තේරුම් ගන්න. ඔය පවුල් ජීවිතවල මොකක් හරි ගැටලුවක් තිබුණා, නැත්නම් පවුලේ කෙනෙක් අසනීප වෙලා හිටියා, ඔන්න ඔබට ඒ ගැන ලොකු ගැටලුවක් තිබ්බා, ඔබත් ගොඩාක් පසුතැවීමෙන් හිටියා, ඔන්න ඒ தত্ত্বය මගහැරෙනවා. ඔන්න ඒ අසනීපකාරී தত্ত্বයන් වලට යම්කිසි සහනයක් ලැබීම හෝ කුමන හෝ தত্ত্বකින් අසනීපයන් සුව කරගන්න නිසි ලෙස අර ක්‍රියාත්මක වීමට හැකියාව ලැබෙනවා. අන්න ඒකෙන්ද ඒ මානසික ගැටලු නැති වෙනවා. නැත්නම් තව දරුවෙක්ගේ සම්බන්ධයෙන් දරුවෝ හිතුවක් ආරයි, අන්න ඒ தত্ত্বයන් තුළ දරුවන්ගේ ගැටලු මොන හරි තිබ්බනම් ඔන්න ඒවා විසඳෙන්නේ.
මේ එකක් දෙකක් විතර කිව්වේ ඒ වගේ ගොඩාක් දැන් ඔබට මොකක් හරි කාලයක් තිස්සේ හිතරවද දෙන ගැටලුවක් තිබ්බනම් අන්න ඒ දේ තුල සැහැල්ලුව මනසට ලැබෙන කාල පරිච්ඡේදයක් මේ 15 වෙනිදා පසු ජූනි මාසයේ උදා වෙනවා. ඒ වගේම මේ කාල සීමා තුළ දරුවන්ගේ කටයුතු වලට විශේෂ වශයෙන් නැත්නම් බාල සහෝදර සහෝදරයන් කටයුතු වලට ඔවුන්ගේ එක්කෝ විවාහයන් එහෙම නැත්නම් අධ්‍යාපන කටයුතු මොකක් හෝ තත්ත්වයක් තුළ ඔවුන්ගේ ජීවිතයේ ඔවුන් කරන ව්‍යාපාරයක් රැකියාවක් හෝ ඒවා එන්නේ තත්ත්වයක් තුළ විශේෂත්වයක් ඔවුන්ගේ සාර්ථකත්වයක් ඇති වෙනවා. ඒවට ඔබ පොඩ්ඩක් මහන්සි වෙලා කටයුතු කරන කාලයක් මේ කාල පරිච්ඡේදය තුළ. අන්න ඒ තුළත් සතුට සැනසීමත් වෙන කාලයක්. සමහරට මුලින් කියපු කාරණා මේ කාරණා එක ගැළවීමක් තියෙන පුළුවන්. දරුවෙකු විවාහය ප්‍රමාද වෙමින් තිබ්බා, ඒව ගැන ගැටලු තිබ්බා. ඔන්න ඒව ස්ථීර වෙලා ඒ කටයුතු කරන්න. අන්න ඒ වගේ ඔය හැමදේම ගැළපිලා යන කුමන හෝ තත්ත්වයන් තුළ ප්‍රීතිය ඇති වෙන සෞභාග්‍ය ඇති වෙන කාලයක් මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම 15 වෙනිදා පස්සේ විශේෂයෙන්ම මේ ඉහළ අයගේ ඇසුරුකම් ලැබෙනවා. ඉහළ අය ගැන අදහස් කරන්නේ මේ සමාජයේ ටිකක් අර පිළිගත්තු අය, උගත් අය අය නැත්නම් රැකියාව කරන ස්ථානය තුළ වුණත් ඔන්න ප්‍රධානීන් විසින් ඔබට යම්කිසි ආකාරයකින් සහාය දක්වන ඔවුන් ඔබට ප්‍රිය කරනවා. ඒ ප්‍රිය කිරීම තුළ දෙපත්තක් තියෙනවා. ඒක හොඳට මතක තියාගත යුතුමයි. විශේෂම විරුද්ධ ලිංගික පාර්ශ්වයන් තුළ ඒ ප්‍රියතාවය එක පැත්තකින් ටිකක් අර සීමාව ඉක්මවා ගිය දෙයක් වෙන්න පුළුවන්. නමුත් සාපේක්ෂව ගත්තාම අර ඉහළ ප්‍රධානීන්ගෙන් රැකියා කටයුතු සඳහා කොහොමත් නිරායාසයෙන්ම දනවලක් හිමියන් මේ කාලේ සහාය ලැබෙනවා. හැබැයි ඉතින් අර පෞල් ජීවිත කුටුම් ජීවිත කතා කරද්දී අර පිටින් එන ගැටලුකාරී තත්ත්වනු ටිකක් තියෙනවා. ඔය පිටින් ඉන්න පාර්ශ්වයන් සම්බන්ධතා ගොඩනගා ගන්න උත්සාහ කරන මේ කාල සීමා තුළ. මොකද මම කියවනේ ඔබ තුළ අර කඩවසම්කම නැත්තම් කාන්තා පාර්ශ්වයේ රූප ස්වභාවය වර්ධන කාලයක් නිසා පොඩි ආත්ම යම්කිසි ආකාරයක ආකර්ෂණීය භාවයක් නිර්මාණය වෙනවා කියලා අනේව හේතු කොටගෙන ඔය පරිබාහිර පාර්ශ්වයන් විසින් යම්කිසි ආකාරයක ආදර සම්බන්ධතා ඇති කරගන්න සම්බන්ධතා ගොඩනගා ගන්න හේතු කාරණා යෙදෙනවා. ඒවද ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. හැමදේම දෙපත්තක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. මොකක්ද මේ හිම දෙපත්තක් කියන්නේ? ආකර්ෂණය වැඩි වෙද්දි හොඳයි. හේතුව ඒ පැත්තෙන් අනිතර ඔබ කරන කටයුතු තුළ වුණත් ඒ ආකර්ෂණ හේතුවක් වෙනවා සාර්ථකත්වයට. හැබැයි එක පැත්තකින් අර වගේ බැඳීමුත් ඇති වෙනවා. මෙහෙමයි අවිවාහකයට එහෙම බැඳීම් ඇතිවීම යහපත් විය හැකි. හැබැයි මේ බැඳීම් වලත් යහපත් අයහපත් දෙපැත්තක් තියෙනවා. අන්න ඒක නිසා සියලු දේ තෝරා බේරන මොකද බුද්ධියත් මේ කාලේ හොඳට තියෙනවා. මේ දෙවෙනි සතියේ ඉඳන් ඔය භද්‍රා යෝගයේ පැමිණීමත් එක්ක ඔබතුළු යම්කිසි දෙයක් හිතලා තීන්දු තීරණයක් අරගෙන යම්කිසි ආකාරයක නිදහස් මතයක් තුළ කටයුතු කිරීමට බුද්ධි වර්ධනයීමේ ප්‍රඥා වර්ධනයීමේ පෙන්නුම් කරනවා. ඒක නිසා ඒ තත්ත්වයන් තුළ යහපතත් කරගන්න හැකියාව පාදිනවා. ඒ වගේම තරුණ තරුණියන්ට මේ කාල සීමා තුළ ඔන්න විශේෂයෙන්ම ජුනි 20 න් පස්සේ කාල සීමා තුළ විවාහ යෝග ඔබට උදා වෙන කාල පරිච්ඡේදය. ඔන්න විවාහන් බලාපොරොත්තු හිටියනම් ඔන්න විවාහන් ප්‍රමාද වෙවි හිටියනම් ඔන්න ජුනි මාසේ 20 න් පස්සේ සඳහා යොමු වෙන්න යහපත් අර බලාපොරොත්තු වුණු වගේම ගැළපීමක් ඇති සහකාරිය සහකාරියන් ලැබෙන කාලපරිච්ඡේදයක් වගේම ආදර සම්බන්ධතා පවත්වා ගන්නට ඔය තිබිච්ච ආරවුල් සාහිතකත්වයන් පොඩි පොඩි කසුකුසු තිබ්බා, ගැටලු තිබ්බා, රණ්ඩු සරුවල් තිබ්බා, ඒවා ඔන්න මේ මාසේ 15 වෙනිදා පස්සේ ටික 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 ඔන්න මැඩ පැවැත්තිලා ගිහිල්ලා ඔබට මේ කාලපරිච්ඡේද තුළ විවාහයම කියන්නේ ආදර සම්බන්ධතා තුළ අර ඒ තුළ තියෙන මිහිර සතුට භුක්ති විඳින්න හැකියාව පාදින වගේම ආදර සම්බන්ධතා තර වෙනවා. හැබැයි අර ආදර සම්බන්ධතා එකක් නෙමෙයි කීපයක් පැවතීම ඉඩකඩක් පවතින සදනුලක් නිමියු. ඒ සම්බන්ධ කාරණාතුල බුද්ධිමත්ව කටයුතු කරන තමන් තමන්ට අවංකව කටයුතු කරන ආදරයේදී අවංක වෙන්න වගේ බලාගන්න මේ කාලපරිච්ඡේදය. නැත්තම් අද නැතත් ඉදිරියේදී ගැටලුවක් ඇති වුණොත් අන්න ඔබට ඔබේ ආත්ම විශ්වාසය ආත්ම ගෞරවයට හානිදායක දේවල් සිද්ධ වීමේ ඉඩකඩක් තියෙන නිසා මම මේක කල් තියා කිව්වේ. අවදානමට පෙර සුගුදානම් වෙන්න කියලායි මම කියන අවදානමට. ඒක න දැනගෙන ඒ අවදානමට පෙරහිව කටයුතු කරන්න ඔබ උත්සාහ දරන්න මේ කාලපරිච්ඡේද අධ්‍යාපනික වශයෙන් දනවලක් නිමෙන්න අතිශයම යහපත් කාලපරිච්ඡේදයක්. මේ කාල සීමා තුළ ඔබේ දැනුම වර්ධනය වෙනවා, ප්‍රඥා වර්ධනය වෙනවා වගේ මතක ශක්තිය දියුණු වීම තුළ, ධාරණ ශක්තිය දියුණු වීම තුළ ඔන්න විභාග වලට පෙනෙන පාසල් යන වයස දරු දැරි හෝ වේවා, උසස් අධ්‍යාපනය හදාන වෘත්ති අධ්‍යාපනය හදාන විභාග තුළින් ජයග්‍රහණත් කරගන්න විභාග තුළින් බලාපොරොත්තු වුණටත් වඩා ප්‍රතිඵලත් කරගන්න හැකියාව පාදල. දැන් ඔබ දැන් මේ මාසෙට කලින් ලියපු විභාගයක ප්‍රතිඵලය යහපත් කියලා බලාපොරොත්තු වෙනවා. මම කියන්නේ මේ මාසය තුළ කටයුතු කරන විභාග කටයුතු තුළ සාර්ථකත්වය උපරිමයත් කරගන්න හැකියාව පාදිනවා. වගේම අලුත් අලුත් දේ ගැන හොයා බලන අලුත් අලුත් දේවල් පිළිබඳ ඉගෙන ගන්න මේ කාලේ හැකියාව ලැබෙනවා. ඒ වගේම මම මුලින් කිව්වා වගේම නොයෙකුත් භාෂාවන් දැනුම වර්ධනය කරගන්න මේ කාලේ අතිශයම යහපත් කාලයක්. මොකද මේ කාල සීමා තුළ භාෂා දැනුම වර්ධනය වෙන කාල පරිච්ඡේදය ප්‍රායෝගිකව ඔබගේ අධ්‍යාපන කටයුතු තුළ සාර්ථකත්වයක් අත්විය හැකි කාල පරිච්ඡේදය. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ ඔබ විසින් නිර්මාණය කරගන්නා යම්කිසි රටාවක් තුළ යම්කිසි සැලසුමක් තුළ ඔබේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන ගියලා ඒ තුළ සාර්ථකත්වයක් කරගන්න හැකියාව දෙනවා. ඒ කියන්නේ මෙහෙමයි, අර ගුරුවරුන්ගෙන් වැඩිහිටියන්ගෙන් ඒ දැනුම තියන අයගෙන් ඔබට දැනුම ලැබෙනවා. නමුත් ඒත් එක්කම
ඔබ ස්වයන් අධ්‍යයනයක් තුළ අර ඔබ ගිහින් හොන පොත්පත් කියෝලා අන්තර්ජාලය පිරික්සලා ඒ වගේ දේවල් තුළ අලුත් අලුත් දේ ගැන අත්හ දබල දැන් ඉගෙන ගන්න දේ එක මාතෘකාවකට පාසල තියෙන මාතෘකාවක් අපි ඉගෙන ගන්නවා. ඒ මාතෘකාවට අදාළව ඒ පොතේ තියෙන සීමාවක් තියෙන ස්කෝලේ උගන්වන සීමක්. හැබැයි ඒ සීමෙන් එපිටට ගිහිල්ලත් ඒ ගැන හොයා බලන්න ඔන්න පෙළන්න. මේ කාලේ විශේෂයෙන්ම ඔය විද්‍යාව සම්බන්ධයෙන් ගණිතය සම්බන්ධයෙන් ඔන්න ඒ කාරණා ගැන වැඩි අවධානයක් ඔබේ යොමු වෙන කාල පරිච්ඡේදයක්. අන්න ඒ තුළ ඔබේ සාර්ථකත දැනුම වර්ධනය වෙනවා වගේම බුද්ධිය වර්ධනය වීම තුළ ඔබේ ඉදිරියට යම්කිසි ආකාරයෙන් රුකුලක් වෙන්න යම්කිසි සාර්ථකත්වයක් ගෙන දෙන්න මාර්ගයක් සකසා ගන්න ඒ දැනුම ඔබට ඉවහල් වෙනවා වෙනවාමයි. ඒ වගේම මේ කාල පරිච්ඡේදයේ සෞඛ්‍ය ගැන කතා කරලා සෞඛ්‍ය මේ වශයෙන් පොඩි පොඩි ගැටලු කර තත්ත්වයන් මතුවිය හැකි තත්ත්වයක් පෙන්වුම් කරන නිදන්ගත රෝගී තත්ත්වයන් තුළ විශේෂයෙන් මේ මුල් දින 14 සති දෙක තුළ පොඩ්ඩක් ඔන්න ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන ඉඩකඩ පවතින අසනීපකාරී තත්ත්වයන් ටිකක් වැඩි වෙන කාල පරිච්ඡේදයක් මේ කාල පරිච්ඡේදයේ. ඒවට ඔබ අවධානයට පෙර කලින් කිව්වාගේ සූදානම් විය යුතුම වෙනවා. මොකද මේ කාලය ඔබට අර හැඟවිලා තිබිච්ච රෝග එළියට එනවා. මම නම් ওই දේ දෙපැත්තක් දකිනවා. මම වැඩිම යහපත් පැත්ත දකිනවා. මොකද හේතුව අර ඇඟ ඇතුලේ තිබිලා තිබිලා අසනීප තත්ත්වයන් වර්ධනය කරමින් තිබ අසනීප එළියට ආවට පස්සේ අපිට ඒවට ප්‍රතිකාර වලට අපි යොමු වෙනවා. අන්න ඒක නිසා ඒ දේවල් තුළ ඒ ප්‍රතිකාර තුළ ඒ අසනීප තත්ත්වයන් ඔබට මැඩ පවත්වා ගැනීම හැකියාව පවතුන. ඒක නිසා අන්න ඒකත් අර කිව්වා වගේ රෝග වැඩි වෙන එකත් එක්ක ඔබ ඒවට යම්කිසි ප්‍රතිකාර වල පෙළඹීම තුළ ඒ දේවල් තුළ ඒවා අඩු කරගන්නත් හැකියාවක් පවතිනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ අර ඔබට දැන් අසනීපකාරී තත්ත්වයන් තාම නැහැ පේන්න. අන්න එහෙනම් ඔබ කළ යුත්තේ මේ වෙලාවේ පොය පරීක්ෂණ කීපයක් කරලා ඒ දේවල් ගැන හොයලා බලන්න. දැන් අපි සාමාන්‍ය කරන පරීක්ෂණ තියෙන රුධිරයේ තියෙන සීනි මට්ටම් පරීක්ෂා කරන, කොලෙස්ටරෝල් මට්ටම් පරීක්ෂා කරන, වක්මා වගෝඩු සම්බන්ධයෙන් පරීක්ෂා කරන, රුධිරයේ ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් බලලා අන්න ඒ වගේ අර අවධානමක් ගන්න කලින් අසනීපයක් තියෙනවා කියලා අපි දැනගන්න නිරෝගීකම අපි ස්ථීර කරගන්න පරීක්ෂණ කීපයක් කරලා වෛද්‍ය උපදෙස් මත අන්න ඒ වගේ පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා ඒවා මහා ගැටලුවක් මතුවෙන්න කලින් ඔබට මුලින් කලින් දැනගෙන ඒවට පිළියම් යොදා ගන්න පුළුවන්. ඒක නිසා මම ඒ දේ කියන්නේ. මොකද හේතුව පොඩ්ඩක් මේ අර මම ගුරුමාරු කිව්වනේ මේ ඉදිරි වසර කාල සීමා තුළ දනුලග්නමේ පොඩ්ඩක් අසනීපකාරී තත්ත්වයන් ටිකක් වර්ධනය විය හැකි කාල පරිච්ඡේදයක් කියලා. ඒ නිසා මේ කාල සීමා තුළ ශරීර සෞඛ්‍ය ගැන ගොඩාක් සැලකිලිමත්ව කටයුතු කරන්න, ශරීර ප්‍රතිශක්තිකරණය වැඩි වෙන ආකාරය ආහාර පාන ගන්න, ඒ දේවල් තුළ කටයුතු කරන උත්සාහ කරන, ගුණදායී ආහාර පාන ගන්න වගේම මේ කාලේ විශේෂ වශයෙන්ම ඔබ උත්සාහ කරන්න ව්‍යායාම රටාව ඔබේ සකසා ගන්න. ආහාර රටාව වුණත් නිවැරදි ලෙස සමබර ලෙස කැමති දේවල් නොකාින නෙමෙයි, කැමති දේවල් කන්ද ඒවා සමබර කරගන්න අවශ්‍ය කරන තවත් ආහාරයකට එකතු කරගන්න. අන්න ඒකයි උපක්‍රමශීලී විය යුතු කාරණාව. අපේ ආහාර රටාව තුළ ඒ කාලේ පැවතුනේ එහෙම සමබර ක්‍රමයක්. ඉතින් ඒක වෙනස් වීම තුළ තමයි මේ නිදන්ගත රෝගී තත්ත්වයන් වර්ධනය වීමට රට තුළ හේතුව වුණේ. අන්න ඒක නිසා ඒව සම්බන්ධයෙන් කටයුතු කරද්දී සමබරව ආහාර ගන්න, ඒවා බුද්ධිමත්ව නිසි ලෙස සැලසුම් කරගෙන ඔබගේ සෞඛ්‍ය රටාව පවත්වා යන්න දනු ලග්හිමියෝ වග බලා ගන්න. මේ බය කරන්නේ මේ කියන්නේ අවදානමක් ගන්න කලින් අපි එකට සූදානම් වෙලා ඒ ප්‍රශ්න කරදර ඇති නොවෙන්න වග බලා ගන්න, පාර සකසා ගන්නයි. ඒක නිසා මේ තත්ත්වයන් තුළ වැඩි වශයෙන් ඔබට සුබඵලදායි තත්ත්වයන් විශේෂයෙන් මේ 14 දෙනෙන් පස්සේ උදා වෙනවා. ඒක නිසා ඒක ඉදිරියටත් පවතිනවා. ඒ සුබඵලදායි දේවල් එලෙසම පවත්වා ගන්නත්, අසුබ දේවල් ඒවා ඉවත් කරගෙන ඒවත් සුබ කරගන්න. මේ වීඩියෝ අවසානයේ දැන් මේ කියන පිළියම් පිළියම් නිවැරදිවම කරලා ඔබ ජීවිත ගන්න. මේවා මේ කිසිම දෙයක් ගුප්තකාරී අර මිත්‍යා දෘෂ්ටික දේවල් මේ සියලු දේවල් ප්‍රායෝගික දේවල්. ඒ ප්‍රායෝගික දේවල් තුළ ජීවිතේ ගොඩ යන්න. මොකද ඔබ ගිහින් බලන්න වීඩියෝ පහුගිය වීඩියෝ වල කමෙන්ට් කරලා ඇති මේ ජීවිතේ නරක කාල ගෙවපු අයත් ජීවිතේ සාර්ථක කරගෙන තියෙන හැටි මේ පිය කියන පිළියම් පිළිවෙත් තුළ. වෙලා බැලුවොත් නරකයි, නමුත් මේ ජීවිතේ සාර්ථකම කාලය. ඒකට හේතුව මොකද්ද? මේ මහා ලොකු මැජික් නෙමෙයි, මේ ප්‍රායෝගික මනස තුළ වෙන භවනාව, මනස තුළ ඕරායක ධනාත්මක කර ගැනීම තුළ සියලු ඍණාත්මක දේවල් ඉවත් කර ගැනීම. අන්න ඒකයි ජීවිතේ රහස. ඒක මොන අපලකාරී තත්ත්වයක් බය වෙන්න බෑ. 100%ක් සුබයත් මේ ලෝකේ නැහැ, 100%ක් අසුබයත් නැහැ. හැබැයි 100%ක් සුබ කරගන්න අපිට හැකියාව තියෙනවා. අන්න ඒකට යන්න ඉදිරියට ඔබට පුළුවන්. ඔබ දිනනවා මේ කාල පරිච්ඡේදය තුළ ඔබ ඉදිරියේ යහපත්. එහෙනම් ඒකට සූදානමි, සැලසුමක් ඇතුව කටයුතු කරන්න. ස්ථීර වශයෙන්ම ඔබට සාර්ථකත්වය උදා වෙනවා වෙනවාමයි. ඉතින් මේ පිළියම් පිළිවෙත් ගැන විශේෂ වශයෙන්ම කතා කරොත් මේ පිළියම් පිළිවෙත්වල වැදගත් භාවයක් ඔබ දන්නවා. මොකද හේතුව මේ කියන පොදු පලාපල කතනය තුළ තියෙන සියලු සුබ ඔබට අත්කර ගන්නත්, සියලු අසුබ බැහැර කරන්නත් මේ පිළියම් පිළිවෙත් ඔබට උපයෝගී කරගන්න පුළුවන්. ඒක නිසා ඔබට හැකි පරිද්දෙන් ඔබට කරන්න පුළුවන් විදිහට මේ පිළියම් පිළිවෙත් අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. මූලික වශයෙන් මම ඔබට කියනවා
අර හැමෝටම කරන්න පුළුවන් දේ. උදෑසන අවදි වුණ ගම රාත්‍රි නිින්දර පෙර අනිවාර්යයෙන්ම මෝර පිරිත, සූර්ය පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජායනා කරන පුරුද්දක් කරගන්න. මම හැමදාම කියනවා ඔවා ඔබ අර නැකිටලා පිරිසුදු වෙලා තමන්ගේ ආගම දහන වලට කටයුතු කරන එක හොඳයි. නමුත් ඕවා කරලා අර පිරිත් ශ්‍රවණය කරන්න ඔබ ගියොත් ඕක උපරිම මාස දෙකක් කරයි ඔබට ඒක මග ඇරෙනවා. ඒක නිසා ඔබ පුරුද්දක් කරගන්න. නැගිට්ට ගම ඇඳේ ඉඳලා ඔබගේ මොබයිල් ෆෝන් එකෙන් හරි ඔය YouTube එකේ ගිහිල්ලා මේ සූ ටීවී එකේ තියෙන නිවැරදි අති නිවැරදි උච්චාරණ සහිතව සිංහල තේරුමත් එක්ක මේ පිරිත් ඒ ගිහිල්ලා බලන සූ ටීවී වල දෙවෙනි ප්ලේ ලිස්ට් එකේ ඒ පිරිත් ටික තියෙනවා. අන්න ඒව ශ්‍රවණය කරන්න හොඳටම ප්‍රමාණවත්. ඇඳේ ඉන්න ගම ඊය ෆෝන් එක ගහගෙන හරි කමන්නේ සින්දුවක් අහනවා වගේ හරි උදේ නැගිටලා මේ කෙටි පිරිත් ටික ශ්‍රවණය කරා, මෛත්‍රී භාවනා පුංචි වෙලාවක් කරා, ඔබ ඔබේ කටයුතු ටික කරන් ගියා. මෙහෙමයි මේකට මිනිත්තු 30ක් විතර ගත වෙයි. එහෙනම් ඔබ කලින් ටිකක් නැගිටලා ඒ දේවල් කරන්න. ඊට පස්සේ ඔබේ වැඩ කටයුතු ආරම්භ කරන් කරන් යන්න. රාත්‍රි නිින්දර පෙරත් ඒ විදිහට මැදට ගිහිල්ලා මේව ශ්‍රවණය කරලා කරන්න. මොකද මම මේක හැමදාම කියනවා. සමහරුන්ට ඔක යම් කිසි ආකාරයෙන් තර්මද්වලට වදයක් වෙන්න පුළුවන්. නමුත් මේ දේ තමයි අංක එක සිදුවිය යුතු දේ. මේ දේට පුළුවන් ප්‍රබල වෙනසක්කමක් කරන්න. මොකද ඔබ ගිහින් බලන්න පහුගිය වීඩියෝ කමෙන්ට් වල ඔය දේවල් හරියට කරන මිනිස්සු මේ නරකම නරක කාලා කියලා ගලා වැළුවත් කිව්වත් ඔවුන්ගේ ජීවිතේ සාර්ථක කරගත්තේ සාක්ෂි දරලා ඇති. හිතාගන්න බැරි යහපත මේ වගේ හොඳ කාලයක් ඇවිල්ලා නැහැ කියන. මේ හැබැයි මේවා මේ ආවට ගැන මේ දවසින් දෙකකින් ප්‍රතිඵල දෙන දේවල් නෙමෙයි. කාලයක් තිස්සේ කරන් යද්දි පියවරෙන් පියවර ඔබේ ජීවිතය යහපත් වෙනසක් සිද්ධ වෙන දේවල්. ඒ නිසා මග හැරගන්න නැතුව ඒ දේ කරන්ද, ඒ වගේම ධම්මචක්කම් පවත්වන සූත්‍රයන් නිතර ශ්‍රවණය කරන සජ්ජාන කරන පුරුද්දක් කරගන්න. මේ කාලපච්චය තුළ අනිත් පැත්තෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන සජ්ජාන කරන මේ දේවල් තුළ ඔබට ලොකු යහපතක් සාර්ථකත්වයක් ළඟා කරගන්න හැකියාව තියෙනවා. මනසට වගේම සැහැල්ලුවක් අත්තර ඔබට තේරෙවි. කරන් යන්නකෝ. සතියක් දෙක තුනක් යද්දි ඔබට හිතාගන්න බැරි සාර්ථකත්වයක් පෙන්නයි. ඔබ පරදින්න ගිහිල්ලා අන්තිම මොහොත දිනාවේ ඔබට අනතුරු කරදර පිනිපෙනි ඔබට ආරක්ෂා සැලසෙවි. උත්තර නැති ප්‍රශ්නවලට හිතාගන්න බැරි විදිහට ඔබට ඒ ප්‍රශ්න ගැටලු විසඳාගන්නට උත්තරයක් ලැබෙවි. ඒක නිසා ඔබ ඒ ගැන එක අනිවාර්යයෙන් මේක පොඩි දෙයක් කියලා හිතන්න එපා. මේ දේ ඉතාමත් බලගත් දෙයක්. ඒ දේ කරන්න උත්සාහ කරන අනිත්‍ය තමයි. කිසිම ආගම දහමකට කිසිම ගැටලුවක් නැහැ. පිරිත් ශ්‍රවණය කියන්නේ පිරිත් ශ්‍රවණය තුළ තියෙන දහම මිසක් ආගමක් නෙමෙයි. එහෙනම් දහම කියන්නේ යහපත්දේ. යහපත තමයි මේ තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒතකොට ශබ්ද විද්‍යාව තුළ ඒ දේ තුළ තියෙන යහපත ළඟා කරගන්න ඔබ කිසිම ආකාරයකින් පැකිලෙන්න එපා. මොකද පිරිත් කියන්නේ ආගමට අයිති දෙයක් නෙමෙයි. ඒක සෝබා දහම දහම. ඒක හොඳට හිතරගන්න. අනිත් පැත්තෙන් මේ කාලේ අර මාසයේ ආරම්භයේදී මම හැමදාම කියන දේ කරන්න උත්සාහ කරන්න පළවෙනිදා උදා වෙදී සූර්ය උදා වෙන වෙලාව බලාගන්න ඔබේ ඉන්න රට නගරයට හොයාගන්න පුළුවන්. Google එකට කියලා සර්ච් කරා නම් දිනේ දැම්මා ජුනි පළවෙනිදා 2024 කියලා ඉස්ලාම් සන්රයිස් කියලා ටයිප් කරා. ඊට පස්සේ දිනේ දැම්මා අර විදිහටම ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඒ ඔබ ඉන්න තැනට සූර්ය උදා වෙන වෙලාව ඔබට දැනගන්න පුළුවන්. ඊට පැකට් එකම නේද කලින් නැගිටලා මුලින්ම පිරිසුදු වෙන්න නාන්න පුළුවන් නම් හොඳයි. ඔය පීනස් ලෙඩ තියෙන නාන්න එපා. අන්තිම පීනස්ේ වැඩි වුණාමත් මට බැනුම් අහන්න වෙයි. ඒගොල්ලෝ ඔය ටිකක් යම් කිසි ආකාරයෙන් මූණකට හොදලා ඔන්න ඔබ ඉස්සල්ලාම කරන්න ඕනේ ඔබේ ඔබ කරන ආගම බුදු දහම නම් බුදුන්ට පහන් දැල්වීම. එහෙම නැත්නම් ඔබගේ ආගම දහම නම් කටයුතු කරන ඕනම ආගමකට මේක කරන්න පුළුවන් දෙයක්. ඒ කටයුතු කරා ඊට පස්සේ ගිහිල්ලා උදෑසන කිරිබත් සකස් කරගත්තා. මේ කිරිබත් සෙම තියෙනවා මට පීනස තියෙනවා මට කිරිබත් ගන්න හොඳ නැහැ කියලා හිතනවා. මේ පුංචි ප්‍රමාණයක් කෑවම හොඳටම ඇති. එහෙනම් ඒ ලොකුවට හිතන දේවල් නෙමෙයි. ඔන්න කිරිබත් සකස් කරගන්න ඒක ඔබම කරන්න අවශ්‍ය නැහැ. ඔබේ පවුලේ කෙනෙක් ලබා හරි කරගන්න. මේ කාලේ මේ රතු හාලෙන් රත්තරන් හුරු හාලකින් මොකක් හෝ රතු කැකුළු හෝ වේවා කළු හීනටි හුම්මන හෝ විදිහේ රතු හාලකින් ඔන්න කිරිපැත පිළියෙල කරගන්න හැකි නම් යහපත් නැති අය කියන ඕනම එකකින් ඒ දේ කරගෙන පිටරින් ඉන්නට කිරිපත් හදන්න බැරි වෙයි. හිතන්න එපා ඒ දේවල් තුළ ඔබ කටයුතු කරන්න ඉතුරු දේවල් ටික හරියට කරන්න. කිරිපත සකසලා ඊට පස්සේ ඔබ ආහාරට ගන්න. ආයෙ කියනවා ඔබම කරන්න ඕනේ නැහැ. ගෙදර වෙන කෙනෙක් කරත් ඒක කමන්නේ නැහැ. කිරිබත් වෙන වැඩි. කිරිබත් චුට්ටක් සීනි හරි පැණිරස දෙයක් එක්ක ආහාරට අරගෙන ඔබ ඉස්සලාම කරන්න ඕනේ කොලයකුයි පැනු කරගෙන මේ මාසයේ ඔබගේ යම් කිසි ආකාරයේ ආර්ථිකමය වශයෙන් සැලැස්ම සකසගන්නේ මොකද්ද? යන වියදම් ගැන මේ මාසය තුල ඔබට ආහාර පාන සඳහා මෙපමණක් අවශ්‍යයි. සෞඛ්‍ය වියදම් මෙපමණක් අවශ්‍යයි. ඉන්ධන, ගමනාගමන, අධ්‍යාපන හැම දෙයක්ම ලියන්න. ඔබට යම් කිසි අදහසක් ගන්න පුළුවන් සමහර ටික වෙනස් වෙන්න පුළුවන්. යම් කිසි අදහසක් පෞගේ මාස වලින් අරගෙන ලියන්න. ඒ අතර ඔබ ඉතිරි කිරීම සඳහා පොඩි මුදල රුපියල් 1000ක් කරකවන්න ඉතිරි කරනවා කියලා ලියන්න. ලියලා මේක එකතු කරන්න. ඒතරම ඔබට එන අගයක්. ඒතර ඔබ මේ මාසය තුල ආවම වශයෙන් ඔබගේ අවස්ථා සපුරා ගන්න මේ මුදලේ ඉපේ යුතුයිනේ. එතකොට මේක තුල මේ පිළියමෙන් බැහැරව
ඔබට මේ උත්සාහ කරන්න පුළුවන් මේ ඔබ ලියපු මේ ඇස්තමේන්තුව කිසිම ආකාරයකින් යම් කිසි ආකාරයෙන් අර ඉක්මවා යන නොදී වග බලාගන්න. පුළුවන් තරම් රුපියල් 500ක් 200ක් හරි කමක් නැහැ. ඒවා ඉතිරි කරගන්න. අන්න එහෙම උත්සාහ කරන එක වෙනම කතාවක්. ඒක මේ පිළියමේ කොටසක් නෙමෙයි. නමුත් මේ අතිරේකව තියෙන දේ. ඒකතර ඔබට මාස සැරසුම් කරගෙන තව ලේසි වෙනවා. ඊට පස්සේ ඔබ කරලා සූර්ය උදා වෙන වෙලාව ඔබ දන්නවනේ. අන්න ඒ වෙලාවට ගිහිල්ලා ඔබ නැගෙනහිර දිශාව බලන්න. දැන් සූර්ය කිරණ පොළොවට පතන පේන අය ඉන්නවා. ගොඩනැගිලි අතර ඇතුලේ ඉන්න අය ඉන්නවා. කවුරුත් කමක් නැහැ. ඔබ කාමරේ හරි කමක් නැහැ. නැගෙනහිර දිශාව බලලා ඔබ සූර්ය නමස්කාරය කරන්න. සූර්ය නමස්කාරය කරන විදිහ ඔබ කියන්නේ මේ සූර්යාට ඔබට අපිට දෙන දෙයට කෘතඥතාවය පළ කරන්න. ස්තුතිවන්ත වෙන්න. මොකද අපිට මේ හැමදේම රඳාපාදින්නේ මේ සූර්ය ආලෝකය මත. මේ අපිට මේ ගස් වලින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණ සිදු වෙන්නේ මේ සූර්යා නිසා. මේ ලෝකේ පැවැත්ම රඳාපාදින්නේ මේ සූර්යා නිසා. ඉතින් ඒකට ඔබ ස්තුතිවන්ත වෙලා ඕම් සූර්යාය නමහ කියන ස්තෝත්‍රය කීප වතාවක් කියන. කීප වතාවක් කියලා ඔබ ප්‍රාර්ථනා කරන්න මේ මාසය තුළ මට මේ ජීවත් වෙන්න මේ වගේ මුදලක් අවශ්‍යයි. මේ ලෝකෙ තුළ මේ යම් කිසි ආකාරයෙන් මේ ගුප්ත දෙයකින්වත් බලයකින්වත් සිදු විය යුතු දෙයක් නෙමෙයි. මේ දේ තුළ මේ මගේ ඕරා එක මේ විශ්ව ශක්තිය තුළ මේ දේවල් වල තියෙන බාධාවල් දුරු වේවා. ඒ කියන්නේ මේකට ඔබ හම්බ කරන්න තියෙන දේ ඔබ කරන දේ තුළ එන බාධාවල් දුරු කරන්න. ඒ කියන්නේ සෞඛ්‍ය මේ ගැටලු වෙන්න පුළුවන්. දැන් තේ වහිනවා දේශගුණික ගැටලු වෙන්න පුළුවන්. නැත්තම් දේශපාලන ගැටලු කුමන හෝ මාගෙන් එන කිසිම ගැටලුවකට මගේ මේ ඉලක්කයට ළඟාවීම මේ මාසය තුළ වළක්වන්න නොහැකි වේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරලා ඒ වගේම හිතන්න මට පමණක් මේ ලෝකේ ජීවත් වෙන ඇහැට නොපෙනෙන ජීවිය ඉඳලා විශාල ජීවිය දක්වා අහිංසක සතෙක් ඉඳලා නපුරු සතා දක්වා සියලුම සත්වයන්ට මේ මාසය තුළ යම් කිසි ආකාරයෙන් තමන් ආහාර වේලෙන අත්‍යවශ්‍යම දේ ඒ ආහාර ටිකවත් සපයා ගන්න ලැබේවා. අගහිංගම් දුරු වේවා. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ කටයුතු සිද්ධ කරන් යන්න. අර අනිවාර්යෙම අර සැලසුම් අනුව ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරන්න. පුළුවන් තරම් ඉතිරියක් කරගන්න බලන්න. එතකොට මේ මාසය තුළ ඔක කීප කාලයක් ඔබට සමහරට මේ කියද්දි විහිළුවකගේ හැංගෙයි නෑ. ඔබ කරන් යන්න කරන් යද්දී ඔබට පැහැදිලි වෙවි ඔබේ ජීවිතයේ සැලසුමක් එක යද්දී වගේම ඒ කාලේ ගිය සැරේ හම්බ කරන දේවල් කොහෙන් ගියාද නෑ, කිසිම ඉතිරියක් නෑ, එහෙම නැත්තම් මදි හම්බ කරන දේ කියන ඒ හැංග ඒ දේ සියලු දේ හිතාගන්න බෙද වෙනස් වෙලා ඔබට ඔබගේ අවශ්‍යතා සපුරා ගන්නට ඒ හැමදේම සාර්ථක කරගන්න හැකියාව ලැබේවි. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම පුළුවන් නම් සිකුරාදා දවසක නැත්නම් වෙන දවසක හරි කමක් නැහැ. දවල් ආහාර වේල නිර්ආහාරව ඉඳ උත්සාහ කරන මාසෙ එක දවසක් හොඳට මැදි හැකියාව පමණයි. අසනීපය කරන්න යන්න එපා. ගැබෙන අය කරන්න යන්න එපා. කුඩා දරුවෝ කරන්න යන්න එපා. මේ ඔබට හැකියාව. මොකද වේලක් නොකා හිටියා කියලා මැරෙන්නේ නැහැ. ඒක හරි. අන්න නිර්ආහාර වේලක් ඉඳලා ඒ වේල කන නැති කෙනෙකුට දෙන්න කෙනෙක් නැත්නම් සතෙකුට හරි තමයි ගෙදරින් ඉන්න සතර දීලා දන්නේ. ඔය කුරුල්ලෙකුට හරි නැත්නම් පාරින් ඉන්න සතෙකුට හරි දීලා තමන් බඩගෙන ඉන්න අර නිතර බඩගෙන ඉන්න කෙනෙකුට බඩගෙන නිවන්න. ඒක ඕකට කියන්නේ මර්ධනක ක්‍රියාවක් කියලා. මොකද ඒ දේ තුල ඔබට අත් වෙන දේ අර යම්සි ඔබ වේදනාවක් විඳිනවා. බඩගින දරා ගන්න අමාරුයි. ටිකක් වතුර බොන්න. වතුර නොබී ඉන්න එපා. ඔබට එතකොට ටිකක් ඇඟට දැනෙනවා මේ දේ. එතකොට මේ දුකක් විඳින්නේ. අන්න ඔබට දුක් විඳීමත් අකුසල් දාන අකුසල් ගෙවෙනවත් වගේම ඔබ මේක වෙන කෙනෙකුට දීම තුල ඉතා මනා කුසලයක් ලැබෙනවා. ඉතින් එකකට වඩා දෙන්න පුළුවන් නම් දෙන්න ගැටලුවක් නැහැ. අර ඔබේ ආහාර වේල තමයි මෙතන වැදගත්ම තැන. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න. එතකොට මේ දේවල් තුළ ලොකු දේවල් කියලා හැබැයි මේ කිසි දෙයක් තමන්ට යහපත වෙන්න කියලා ඉදලා කරන්න ඕනේ නැහැ. තමන් තුළ තෘප්තිය ලබන්න කරන්න. තමන් බඩගින්නේ හිටියත් වෙන කෙනෙක් බඩගින්න නිවා ගත්තා නම් ඒකෙනා හැමදාම බඩගින්න ඉන්න කෙනෙකුගේ බඩගින්න නිමුවානේ. අන්න ඒ සතුට ඔබ හිතේ තියාගන්න. ඉතුරු දේවල් සියල්ල වක්‍රාකාරයි. මොකද ওই හැම දේ තුළම ඔබගේ මනසර ඇති වෙන විශේෂිත වූ ධනාත්මක භාවය ඔබ සාර්ථකත්වයටගෙන යනවා. ඒ නිසා ඒ දේ තුළ කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මම ගුරු මාරුව තුළ සිංහල අවුරුදු පලාපලෙත් ඒ වගේම මැයි මාසේ පලාපල තුළත් කිව්වා විශේෂිත වූ ශිව මන්ත්‍රයක් ගැන. මන්ත්‍රයක් එක කරන භාවනාවක් ගැන. ඒ භාවනාව තුළ කටයුතු උත්සාහ කරන්න. මොකද මේ කාල සීම තුළ ගුරු ගහය ඔබගේ ලග්න භාවයේ ගමන් කරන නිසාවෙම විශේෂ වශයෙන්ම ගුරු මහදා සාතුරු දසා ගත කරන අයත් අනිත් අයත් බෝධි පූජා පවත්වන්න උත්සාහ කරන්න. බෝධි පූජාවත් කිසිම ආගමකට අයිතියක් නෙමෙයි. ඒ දේ තුළ තියෙන භාවනාවක්. ඒ බෝධි පූජා කටයුතු ගැනත් මම ගුරුමාරු වීඩියෝ එක කියලා තියෙක පොඩ්ඩක් අහනවා. නැත්නම් මේ වැඩසටහන තවත් දීර්ඝ වෙනවා කියන්න ගියොත් ඒ නිසා කෙටියෙන්ම කිව්වොත් ඔබ සාමාන්‍ය පරිදි බෝධි පූජා පවත්වලා මෛත්‍රී භාවනාව කරන්න කරලා ඒ ශිව දෙවියන්ට මම කියපු ඒ යම්කිසි මන්ත්‍රය කීප වතාවක් කියන්න. නැත්නම් ඔබ නිවසේ ඉඳලා බුදු පහන තියලා
තව පැත්තකින් දෙවියන්ට පහනක් තියලා ඔය මන්ත්‍රය කීම පුරුද්දක් කරගන්න ජීවිතයට ගැටලුවක් එන වෙලාවක යම්කිසි ආකාරයකින් කරදරයක් එන හැම වෙලාවකම උත්තරයක් නැති හැම වෙලාවකම මේ යන් ඒ මන්ත්‍රයත් මෝරපිරිතත් සිහිකරන්ද කටපාඩමින් දැනගෙන අන්න එතකොට ගොඩාක් ගැටලු හිතාගන්න බැරි විදිහට මේක මේ දේ තුල ගොඩාක්ම සිදුවෙන්නේ ඔබ තුල පවතින ඍණාත්මක බලවේග සියල්ල ඉවත් වෙලා විශ්ශක්තිය තුල තියෙන බලය ඔබ ධනාත්මක කරලා හිතාගන්න බැරි සාර්ථකතර ඔබ ගෙනිනේ. ඒ නිසා ඒ දේ කරන්ද මම කෙටියෙන් ඒ මන්ත්‍රය කියන්න. ඒ මන්ත්‍රයේ ඒ ආකාරයෙන් මේ තිරේ දිස්සේවි කටපාඩම් කරගන්න. ඒ විදිහට කටයුතු කරන්න. මොන ආපල මොන ගැටලු තිබ්බත් ඔබේ සාර්ථකත්වය වළක්වන්න කිසිවෙකුට නොහැකි වේවි. ඕම් ත්‍රයම්බකං යජාමහේ සුගන්ධි පුෂ්ටි වර්ධනං ඌර්වාරුකමේ බන්ධනාන් මෘත්‍යුර්මුක්ෂීයම් අමෘතා. ඉතින් ඔය වගේම විශේෂ වශයෙන්ම මම පහුගිය වීඩියෝ වල කියලා ඇති අර ඔබ නිතර දකින වර්ණ ගැන සැලකිලිමත් වෙන්න කියලා නිතර පේන තැන්වල රෝස, කොළ, කහ, තැඹිලි, තදදම් කියන වර්ණ. රෝස, කොළ, කහ, තැඹිලි, තදදම් කියන වර්ණ නිතර දකින්න සලස්වන්න. අන්න ඒ දේ තුලත් ඔබගේ සෞභාග්‍ය, ඔබේ ඉදිරිතරකම, ඔබගේ ප්‍රඥාව, ඔබගේ නිරෝගී භාවය, ඔබගේ ආදරණීය භාවය සියලු දේ සැකසේවි. ඒ නිසා ඔය පර්ස් එකේ පොඩි පොඩි තීරු හරි අලුවලා තියෙන ඔය පාටින් නිතර ඉඳගන්න මේස ඉස්සරහින් තියලා තියෙන නිදාගන්න ඇඳට ඉස්සරහ තියන්න නැගිට ගාම ඕක පේන්න වාහනේ උඩ වින්ස්ක්‍රීන් එක වැහෙන්න මලවන්න එපා. ඉස්සරහ පේන විදිහට පොඩ්ඩක් ඔය පේන්න ස්ට්‍රීම් වීල් එකේ හරි කමන්න ඒ පාට වලින් හදාගන්න උත්සාහ කරන්න. අන්න නිතර ඇස්වලට මේ වර්ණ ගැටෙන විදිහට කටයුතු කරන්න. ඒ දේවල් තුලත් ඔබේ ඕරා එක බලත් මේක ගුප්ත කිසිම දෙයක් නෙමෙයි, මේ විද්‍යාත්මකව සනාථ කරපු දෙයක්. තමන්ගේ ඕරා එක බලවත් කරගන්න මේ වර්ණ ලොකු සහායක් දක්වන වගේම ඒ දේ තුල ඔබට යම්කිසි ප්‍රබල සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව දෙනවා. මේ කිසිම දෙයක් ආවට ගියර කියන දේවල් නෙමෙයි, සියලු දේ අත්හදා බලලා කාලයක් තිස්සේ බලලා ඒව සාර්ථකත්වය අත්දුටුවට පස්සේ ඔබට කියන දේවල්. ඒක නිසා මේ දේවල් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. හිතුණු කතෝලිකය අනිවාර්යයෙන්ම අර හැමදාම කියන වගේ ශුද්ධෝ ජපමාලයේ දිනපතා උච්චාරණය කරන්න උත්සාහ කරන්ද. ඒ වගේම හැම සිකුරාදාකම අඩුම තරමේ මේ මාසේ එක දවසක් හරි කමන්නේ ඔබ දිව්‍ය සප්පසද වන්න පුළුවන් නම් දේවස්ථානයට ගිහිල්ලා සප්පසද වහන්සේ ඉස්සරහ හරි කමන්නේ, එහෙම නැත්නම් ගෙදර ඉඳන් හරි කමන්නේ ද්‍රිව්‍ය සප්පසද වන්දනාව සිද්ධ කරලා ශ්‍රී දිව්‍ය හෘදේ නුවාණය පවත්වන්න. අන්න ඒක අනිවාර්යයෙන්ම කරන්න වෙන්නේ මේ කාල සීමා තුළ, ඉතාමත් වැදගත්. ඒක නිසා සිකුරාදා දවසල ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. බ්‍රහස්පතින්දා රැයට එක්වරු ශීලයේ රැකලා නිර්මාංශ වෙලා ඔබ පුළුවන් නම් රාත්‍රී 11 12 අතර ශුද්ධෝපය භාවනාවක් ලෙස ගත කරන්න. මේ කියන වේලාවල වලට කරන්න බැයි නම් තමන්ට හැකි වෙලාවක් හරි යොදා ගන්න උත්සාහ කරන්න. ඒ දේ තුල සාතක වෙන්න මේවා කෙටියෙන් හරි කමන්නේ ඔබ හැකි පමණින් කරන්න. ඒ වගේම මේ කාලේ සදාසන් නුවන් සඳහා සහභාගී වෙන්න. මේ හැම දේ තුලම ඔබේ ජීවිතේ යහපත ළඟා වේවි. ඔබට අනිවාර්යයෙන්ම ජීවිතේ ප්‍රබල වෙනසක් ඇති වේවි. අන්න ඒක නිසා වෙන්න ඔන්න මේ මාසයේ ඉතාමත්ම වෙනස් යහපත් සුවිශේෂී මාසයක්. ඒ දේ තුල තියෙන උපරිම යහපත ඔබේ ජීවිතේ ළඟා කරගන්න, අයහපතෙන් මිදෙන්න ඔබට අනිවාර්යයෙන්ම මේ මාසෙ දිනන්න පුළුවන්. කලබල විය යුතු නැහැ. අර සුළු වෙනස්කම් ඔබේ ජීවිතේ කරගෙන මේ පිළියම් පිළියොත් ගමනක් යන්න ඔබ දිනනවා දිනනවාමයි. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.